අග්‍රාමාත්‍යතුමා මිට මාසකට කලින් ප්‍රකාශ කරා දරුවත් වඩාගෙන උල් සපත්තු දෙකදාගෙන බීදුුරුපාලමකින් යහ පත්තට ගෙනියන්න තියනවයි කියලා. අපිහිතුව මේ අගමත්තුමාම මෙතන දරුව විදිර සැලකුවේ මේ වෙලාේ වැටලා තියෙන රට කියලා. හැබයි අපට දැම් පැහැදිලින් මාසයක්ගියට පස්ස අගමැත්තුමා මේ යකර සතු දෙකක් දාගෙන විීදුරපාලමෙන් ගෙනිහින් තියෙන දරවා රාජපක්ෂ පවුල බොහොම අර පරිස්සමෙන් හා පැත්තර ගෙනිහින් තියෙනවා. මොකද පහගගේ මාසේ නමවෙනිදා. හිදරාජ පක්ෂ විශීන් රට අධිරපු භීෂණයයක්ත් එක් රටේ මිනිසු ප්‍රකෝප වුණ. ඒකෙන් මාසයක්යි දවස් ගානක් ගියාට පස අපට පේනවා. අරගලකරුවනුත් ප්‍රචන්්ඩත්තට ප්‍රතියඋත්්‍රරදීපු පිරිසත් දෙදාස් හස්සේඒක්මවලත්රංගෝඩ ගන්න ම මහිදරාජපක්ෂමහත්තයා ො ජොස්ටන් ්‍රාන්දු මහත්මය යිතුුව මේ පහරදීපු පිරිස නිරුපද්‍රතව ඉතාම සීමත පිරිසක් බොරුවට අත්තරංගෝඩා රගෙන මේක ලස්සනට තුනිී කරලදාන්න. ත්‍රනිල් රාජපක්ෂමැතිතුමා කටයුතු කරා කියන්න එක අපට පේන්න තියනවා. ඉති ඒනිසා අපි කියනවා ගරු අගමතිතුමාට අේ ඔය දරුවා ආය ගත්තනට ගිහිතියන්න ඔය උල් සපතු දෙකදදාගෙන පරිසමේ ඔය විීදුරුාලමෙන් ආ පසට ල්ල අර ගත්තුතනින් ඔය දරුව තියන්න. ඔය හරිදරුවනේ රගෙන තියෙන්නේ. හරිදරවා දැන් ගෙනියන්න වන මේ පාලම්ෙන් එහා පැත්තට ඒක ඔබතුමාට කරන්න බැරිනාං. කරුණා කරලා ඔය තනතුරෙන් ඉවත් වෙලා නම්බු පිටිං ඕ කරන්න පුළුවන් කෙනෙකුට බාරධන්න. මේ රටේ මිනිස්සුත් ජාත්‍යන්තරයත් ඉල්ලුවේ සර්වපක්ෂික ආණ්ඩුව. ඔබතුමා නැති කරේ අන්නේ සර්වපාක්ෂික ආණ්ඩුව හදනැතිවි අවස්ථාව. තැම් මාසයක් ගියා. මේ මාසය ඇතුරත ප්‍රශ්නය අර්බුදය තවදවත් වැඩිවුනාමිසකව අඩු වනේ නෑ. ඒ නිසා දැ. සර්වපාක්ෂික ආණ්ඩුවකට අවස්ථාව දෙන්න කාලය හරේ අගමැදිතුමනේ දැංගිවත් වෙන්න. මේ වෙනකොට රටේ තෙල්පෝලිම් ගෑස්පෝලිම් එක්ක ලොකු ප්‍රචන්්ඩකාරී ස්වභාවයක් හට ගැනමින් පවතිනවා. අපට පෙනී යන්නේ මේ ප්‍රචන්ඩත්වය ආණ්ඩුව විසින් නිර්මාණය කරමින් පවතින බව. නීතිය හා සාමය ආරක්ෂා කරන්නන්න. ොලිුවධාරෙන් අපට පේනවා ඔවුන්ගේ භාවිතා ඇතුළේ මිනිස්සු තවත් ප්‍රකෝප කරවනාආකාරයට කටයුතු කරනවා. ඒ නිසා ප්‍යාණඩුවට කියනවා ඉස්සර දවස්දාහතරක් දවස් පහළවක් මේ රටේ හදිසිතත්ත්වයක් ඇති කල්ල ඇඳරිණීතිය දාලා අර අදානි සමාගම හොර ගිවිසුම් ගහලා මේ අපිගාවතියනොමේවා. හොර අවබෝධතා ගිවිසුම් ගහලා අදානි සමාගමට රටේ බලෂක්තිය පාව දෙන්න ගියා වගේ. ඉදියාව ගිල්ලන පකරය තෙටික දෙන්න. ඒ ඇපකරය වෙනුවට කච්චතියව දූපද දෙන්න. කූට සැස්මක් ආ්ඩුව කරන්න හිතාගෙන ඉන්නව නම්. ආයිත් එදදාස් නමසි අසුවට අසු නමේ කාලෙ ලංකාවේ ඇතිවෙච්ච. අර භීෂණය වගේ භීෂණයකට මාර්ගය හදන්න එපා. එදත් ඔය විදිට රටේ ඇදිර් නීය දා ඉඳදු ලංකා ිසුමක් අස්සං කෙල්ලා රටේ නැති ප්‍රචන්්ත්වය ඇත්තති කල්ලා. ැනවගත් තරුණ පරම්පරාව දාස් ගානක් කරටන් නැති කරා. රටේ අධ්‍යාපනය කඩාකපපල්ගල්ල ඊගාව පරම්පරාව විනාස කරන ගමන් දැනවගත් වර්තමාන පරම්පරාව වලපල්ලට යවන කටයුතු කරන්න එපා කියලා පියාඩ අනතුරුවන්ග වනවා. ඔය තෙල්පෝලිම්වල අනවශ්‍ය තත්ත්වයක් ඇතිගල්ලා ඒව නිසි පරදි කළමනා කරණය නොකර. රටේ ප්‍රචන්්ඩත්ව නිර්මාණය කිරීමේ සැලස්ම පරාජය කරන්න අප කටයුතු කරනවා කියලත් කියනවා. අපට මේවා පෙන්න්නන්න හේතු තියෙනවා. දැන් මේ වන්නකොට රටයින් අරගලකරුවන්. කොළම ආශ්‍රිතවෙයි නරගලකරුවන් විශාල ප්‍රමාණයකට විරුද්ධව, මේ වෙනකොට අධිකරණයට ගිහිල්ලා ඕනු අත්තනංගෝට ගන්න කටයුතු කරමින් පතිනවා. මේ කරන්නේ මේ මර්ධනය කරන්නේ අන්කවරකට වක්ත් නෙවෙයි ආණ්ඩුව ගමන වලක්වන්න කටයුතු කරන පුද්ගලයෝ බන්ධනාගාර ගත කල්ලා. ආ්ඩුව ච්චතවූ දෙන්න තමයි හදන්නේ. අපි දන්නවා ගොනා හරනකොට මේ ගහ කන්න මයි ලෑස්ති වෙන්නෙ එක ල අපි කියෙනවා අන්්ුවට හාමෝය පියවර හකුලාගන්න. අනවශ්‍ය තත්වයකට ට ගෙනයන්න පා මිනිස්ස තෙල් පෝලිම් බල ගෑස් පපෝලිම් ලින් මේ ප්‍රශ්නයක් නෙවෙයි මේ අවුද්ගක හමාර කලින් තිවිච ප්‍රශ්න වේවා මේ කෘතිමව ප්‍රශ්නයක් ඇති කල්ලා තම තමන්ගේ ඔඩොක්ක පුරුවගන්න රටේ දේපල විකුණන්න දෑස්තිවෙන්නපා කච්චතිව තින්න හදන්නේ. ජපක්ෂබ ුණ විකන්න කියලා කාල් එක. වික කියල ැ ම ල ුන්න බැසි තින ල් ටම? තව තව තිනවන ඔ විකු රජ පක්ෂ ලා විරද න හැබැ .